හැමෝටම සුබ දවසක්. ඔනදත් සුපුරදු විදියටම ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඩිලිසියස් ලිකුක් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අම්රවි දෙකක් පාවිච්චි කරලා ටක් ගාලා හදාගන්න පුළුවන් ලේසිම ලේසි ඩෙසර්ට් රෙසිපි එකක්. ගෙදර කෑමට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්නත් ඕනම විශේෂ අවස්ථාවක හදාගන්න පුළුවන් ඉතාමත්ම ප්‍රණීත අතුරුපසක් තමයි මේක. ඔය හදනම් මුලින්ම මගේ වීඩියෝ එකක් බලන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් ඔයාට මතක් කරනවා එන්න ඇවිත් බලන්න මගේ channel එකට. මේ දින රෙසිපිස් බලලා ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම channel එකත් subscribe කරලා පහල තියෙන bell icon එකත් all කරලා දිගටම channel එකත් එක්කම රැඳිලා ඉන්න. ඕන කරන දේවල් සුපුරුදු විදියටම description එකේ දාලා තියෙනවා, වීඩියෝ එකේ අන්තිමටත් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අපි බලමු මේ ලේසිම ලේසි අතුරුපසේක ටක් ගාලා හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් අරගෙන මම ඒකට දාගන්නවා ජෙලි පැකට් එකක්. ඉතින් මෙතනදී ඔයාට කැමති ෆ්ලේවර් එකකින් අරගන්න පුළුවන්. ඊළඟට උණු වතුර මිලි ලීටර 250ක් දාලා හොඳට මම මේක දිය කරගන්නවා. දිය කරගත්ත ජෙලි එක නිවෙනකල් තියලා තියන්න ඕන. කැමති නම් ශීතකරණයේ දාන්න පුළුවන්, එහෙමත් නැත්නම් කාම රුෂ්ණත්වයේ නිවෙන්න දෙන්නත් පුළුවන්. මේ තියෙන මම හදාගත්ත ජෙලි එක දැන් මේක හොඳට නිවිලා තියෙන්නේ. මම දැන් මේක දාගන්නවා බ්ලෙන්ඩර් ජාර් එකට. ඊළඟට ඒකට එකතු කරගන්නවා යෝගට්. වෙළඳ පොලේ තියෙන ඕනම යෝගට් වර්ගයක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් යෝගට් තුනක්, ඒ කියන්නේ ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 240ක් මම මේකට එකතු කරනවා. ඊළඟට අපි මේක ආයෙම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන විනාඩි 3ක් විතර එක දිගට. බ්ලෙන්ඩ් කරලා අරගත්ත මේ මිශ්‍රණය මම දැන් ආයෙම බෝල් එකට දාලා ශීතකරණයේ පහළ කොටසෙ තියලා සෙට් කරගන්නවා ආයෙමත්. පැයක් විතර වගේ තියලා තිබ්බම ඇති. ඉතින් ඔන්න මන්දේ ශීතකරණයෙන් එළියට අරගත්ත මම දාගත් ජෙලි එක. දැන් මම කරන්නේ ආයෙමත් මේක බ්ලෙන්ඩර් ජාර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා එක දිගට විනාඩි 3ක් විතර. මෙන්න මේ වගේ හොඳට පෙනෙනකල් මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් ඊළඟට කැමති හැඩයක භාජනයක් අරගෙන තෙල් ටිකක් එහෙම නැත්නම් බටර් ටිකක් ගාලා සෝදානම් කරගන්න ඕන. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය එකට දාගන්න. දැන් අපිට පුළුවන් මේක කවර් කරලා ආයෙම ශීතකරණයට දාලා හොඳට සෙට් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ සෙට් කරලා හදාගත්ත ඩෙසර්ට් එක. මේක නම් ඇත්තටම ආරම රසයි, හරියට පුළුන් වගේ. පොඩි දරුවෝ ඉන්නවනම් උණු බේරගන්න බැරි වෙයි, එයාලා ගොඩාක් ආස වේවි. ඕනම විශේෂ අවස්ථාවකට එවගේ මමුත්තන්ට සංග්‍රහ කරන්න උනත් මේකට අග්ගාලා හදාගන්න පුළුවන්, හරිම ලේසි. කැමති නම් අපිට පුළුවන් මේක වටේ බුරුල් කරලා ප්ලේට් එකකට මාරු කරගන්න. එහෙම නැත්නම් මේ විදියටම කෑලි කපල පිළිගන්නත් පුළුවන්. ඉතින් මේ බලන්න, මේක දැක්කම ආස හිතෙනවා. ඉතින් ඔන්න ඔයාට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් හදන රෙසිපි එකක් තමයි අද මම කියලා දුන්නේ. ඉතින් ඔයත් හදලම බලන්න රස කොහොමද කියලා. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එකත් subscribe කරලා පහල තියෙන bell icon එකත් all කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. එහෙමනම් ගිහින් එන්න ආයෙමත් අලුත්ම රෙසිපි එකකුත් අරගෙන ඉක්මනටම ඔයා මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්න. එතකන් මාත් එක්ක මගේ video එක බලන්න එක්තුනාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.